ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් අතරේ මේ වෙනකන් T20 තරග පවත්වලා තියෙන්නේ දෙකයි. 2022 T20 ලෝක කුසලන් තරගාවලියේ සුපිරි 12 අතර සටනේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් හමුවන්නේ අයර්ලන්ත කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක ඒ තරම් හුරු පුරුදු ප්‍රතිවාදියෝ නෙවෙයි. කණ්ඩායම් දෙක මුලින් හමුවන්නේ 2009 වුණත් කණ්ඩායම් දෙක තාමත් සෙල්ලම් කරලා තියෙන්නේ T20 තරග දෙකක් විතරයි. 2009 කණ්ඩායම් දෙක මුලින් මුණ ගැහුණු අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ සටනක් දෙන්න අයර්ලන්ත කණ්ඩායම සමත් වෙනවා. කාසි වාසී දිනපු ශ්‍රී ලංකා නායක මහිල මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. ඒ තීරණයට තමන්ගේ කණ්ඩායමේ ප්‍රතිකරුවන්ගෙන් ඒ තරම් සහයක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්නේ කඩළු 9කට ලකුණු 144ක් විතරයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු වලින් 55%ක්ම ලබා ගන්න මහිල ලකුණු 78ක් ලබා ගන්න සමත් වෙනවා. පන්දු 55ක් විතරක් වැයුණු මහිලගේ ඉනිමට 4 පහර 9කුත් 6 පහරකුත් එල්ල කරන්න සමත් වෙනවා. සනත් දෙවෙනි වැඩිම ලකුණු ලාභිය බවට පත්වන්නේ පන්දු 27කදී ලකුණු 27ක් ලබාගෙන ලකුණු 145ක් ඉලක්කයක් හඹා යන්නේ අයර්ලන්ත කණ්ඩායම ලකුණු 59ක හොඳ ආරම්භයක් ලබා ගන්න සමත් වුණත් දඟපන්දු යවන්නන්ගේ පැමිණීමේක අවශ්‍ය කරන වේගය රඳවා ගන්න බැරුව අයර්ලන්ත කණ්ඩායම තරගයේ පරාද වෙනවා. විලියම් පෝටර්ෆීල්ඩ්, නීල් ඕබ්‍රයන්, ජෝන් මුනි තුන්දෙනා ලකුණු 31 ගානේ ලබා ගනිද්දී අජන්ත් එක් ලසිත් මාලිංග කඩළු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 9ක ජයක්. පන්දු වාර 20 අවසානයේ අයර්ලන්ත කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 135යි. ඊට පස්සේ මේ කණ්ඩායම හමු වන අවස්ථාව නම් කාටවත් මතක ඇති. ඒ හමුවන්නේ 2021 ලෝක කුසලාන් තරගාවලියේදී. එදා කාසිවාසී දින අයර්ලන්තේ මුලින් පන්දුවට පහර දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි කඩළු 3ම ලකුණු 8ක් වෙද්දී බිඳ වැටුණත් ආරම්භක ප්‍රතිකරු පැතුම් නිශ්ශංකයක එකතු වෙන වනිදු හසරංග ලකුණු 123ක සම්බන්ධතාවයක් ගොඩනැගීමත් එක්ක ශ්‍රී ලංකාව පන්දු වාර 20දී ලකුණු 171ක් ලබා ගන්න සමත් වෙනවා. වනිදු ලකුණු 71කුත් පැතුම් ලකුණු 61කුත් එදා ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 172ක ඉලක්කය හඹා යන අයර්ලන්තේ ලබා ගන්නේ ලකුණු 101ක් විතරයි. නායක ඇන්ඩි බෙල්බනි ලකුණු 41ක් ලබා ගන්න සමත් වෙද්දී මහේෂ තීක්ෂණ කඩළු 3කුත් ලහිර් කුමාර එක චාමිත් කරුණාරත්න කඩළු 2 ගානේ දවා ගන්න සමත් වෙනවා. තරගයේ වීරයා බවට පත් වෙන වනිදු පන්දු වාර 4කදී ලකුණු 12ක් විතරක් දීලා කඩුල්ලක් දවා ගන්නත් සමත් වෙනවා. ඔය විදිහට මහේල වනිදු දෙන්නගේ පිටින් දක්ෂතා නිසා ජයග්‍රහණ වලින් අවසන් වුණු අයර්ලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මේ වතාවේ මොනවා වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.